අයිබෝන්දේපුතේ එක පාඩමක් එක ප්‍රශ්නයක් ඉන්න හිතන කෝන් පන්තියක් කියන ප්‍රශ්නපත්තර පන්තියට අපි සාකච්ඡා කරන දෙවනි ප්‍රශ්නය තමයි මේ විදිේට අපි සාකච්ඡා කරන්න අද අපි සාකච්ඡාකාන්නපුතේ දෙදස් විස්ස උසස් පෙල පේපරේ දෙවනි ප්‍රශ්නය හතරවෙනි අනුකොටස ් පුතේ මේකට ලකුණු දහයක් දීලති නවායි කියන්නේ. ඔයාට මේ ගාන හදාගන්න පුළුවන්නන් ලකුණු දහයක් කම්බෙනෝයාට දෙදා ශිස්ස පේපරේ. හරි. අපි බලව මොනෝද හදන්න තියෙන කියලා. බැරි ඕනම ළමයකුට තේරෙන විදියට කියාදෙනවා හොඳට බලන්න හ ඉස්සලාම්පුතේ සමතුලිත මිල ප්‍රමාණය ොහන්න තිෙනවා ආර්ථික අතරික්්‍යය වහන්න තිෙනවා. මිලෑටේදී ඉල්ලුම් නම් මෙතාාවේ වන තිනවා. කිසිීම දෙයක් බෑ කියලෙහිතලා. ට සරලව මුලයි නං කියා දෙන්න කොහොමද ලකුණු දහයක් ගොඩ දාගන්න කියෙ. හරි ඉස්සලාම්පතය අපිට හොයන තියෙනමොකද සමතුලිත මිල ප්‍රමාණය. අපි දන්නවපුතේ සමතුලිත මිල ප්‍රමාණයඔොයන්ද. කිව්ඩී සමානයි කිව්වේස් කල දාන. ගැනේ ඉල්ලුමට සැපයුම සමානවන තැන තමයි සමතුලි මිලතිීන්.? ත කිව්ඩ මේ සමීකරන දිලතින්වා. කිව්ඩි සමීකරණය එකසය දහයිරීන P.? එට පස්සේ කිව්වෙස් සමීකරණය? රිනාහතලිය දන දෙයිපී. රිනාහතලිය දන දෙකයිපී. දැම්ම කොද කරන්නේ ? බොතෙයි. මේ රිනාහතලිය මේ පැත්තර ගන්නවා. එතකොට එක සිය තහයට හතලියක් එක තුනාාම කියයිද එක සිය පණහයි. එක සිය දහයට හතලයක් එක තුරාම කිය එක සිය පණහයි පැදර. මේ රිනපී මේ පැත්තර ගියාම් පුතේ දන පී වෙනවා. එතකොට රිනපී එකක් මේ පතර ඇති දන පී වෙනවා මෙතන දෙකයිපී තවපී එකක් කාපුවාම. වෙනවා යි් තා පි එකක් කාපුවාම කියද තුයිපී ඇවි ලතින. යි් පුතේ පීතනි කර ගණන අපි දෙපැත්තම තුනෙන් බෙදනවා මේකත් තුනෙම් බෙදනවා අන්තිමට උත්තරයක් කියවා පී සමානයි. එකසිය පනාා තුනෙන්ම් බෙදවා මුත්තරේ පණහායි මෙන්න මේක තමයි අපි කියනමුකක්ද සම්ම තුලිත්ත මිල. කියලා යි් එක ියන්න ඕන අපි මේකමකක්ද සම තුිත මිල සම තුලිතම ් හරි මං මේ විදියට? වීඩිය එකකින් එක ප්‍රශ්නයක් තමයි සාච්චා කරන්නේ ඒ විදිට පුතේ මුල්ලු සිලබස් එකම සියලුම ප්‍රශ්නපී මේ විදි්‍යයට කරු ් වා හොඳයිද තේරුණාද සුපිරිද නැදග කියල නිවාරෙන් කමෙන්ට් එකක් කැමදා.් හර පුදේ කොහොමද සමතුලිත ප්‍රමාණය ඔොයාගරන්නේ මෙන්නම විදියට කිව්ඩී සමීකරණ ආදේශ කරමු කිවඩී සමානයි එක සිය දහහිරීන ප පුතේ. එතකොට මෙන්න විදියට එක සිය දාරීන. ප කියන්න පුතේ කියද. පී කියන්න කෙලිම් පනයි ර. ප කිය කෙලිම පණ එක අදසක් නෑ. එක සයතහයෙන් පණ කඩුකරපුවාම සමතුලිත ප්‍රමාණයනව කියයිද හැටයිකල එෙනපේ කියල අනුන මකක්ද සමතුලිත ප්‍රමාණය එනවාට තේරෙන් නොලේ රයිට එනා පුතේ. පිට පලබනි ප්‍රශ්නය සමතුලිත මි ප්‍රමාය ොහන දිලතිෙනවා සම්මතුලිත මිල ප්‍රමාණය ඔොයාගත්තරම් පනහ හැටයි කියවාට ලක්කුණු දෙකක් කම්බෙනවා ලකුණු දහයිල් ලපුුණු දෙකක් කම්බෙනවා. යි් හරිේ ආර්ථික අතරිීක්තය තෙයි කොහොමද ආර්ථිකතරරික්තය හෝ යන්නේ මං පස්තාාරය ඇඳලයෙන් පොඩ්ඩ විස්තර කරන්නම් රයි උත්තරපත්තරේෙන පස්ථාරය හෝ සමීකරණකින් හදන්න කලතින්නේ මංක්‍රම දෙකටමහදලා පෙන්න්න යි් හර බතයි මෙන්න මේ විදියට තියෙනවා. අපි ඇදගන්න ඕන සමතුලිතේ. අපි දන්න පුතේ ඉල්ලුම්වක්්‍රයක් මෙන්න මේ විදියට යනව. ඉල්ලුම්වක්්‍රයක් මෙන්න මේ විදියට යනවර පුතේ මෙන්න මේ ඉල්ලුම්වක්රේ ඇතමගේ කියෙක ඕනෙත් නෑ හැබැමම මෙතර පුරුවන්න්න . ඉල්ලුම්වක්රේ ඇතමගේ තමයි පුතේ මෙන්න මේ අන්තක් කණ්ඩයේ කියන්නේ. ඉල්ලුම්වක්්‍රේ ඇතමගේ තමයිමකක්ද අන්තක් කණ්ඩය කියලා කිය? ඉල්ලුම්වක්්‍රේ ඇතමාගේ තමයි අප අන්තක්කණ්ඩය කියලා ගැන එතකඩ මෙතර පුතේ කියද එක සිය දහායයි. මෙතනකි මං බොහෝම සසුු ගන්නන්න එක සිය දහය යි. තේ උඩම හොයාගන්න තැන කොහමද. උඩම හොයාගන්න පුතේ මෙන්න මේම. උඩම හොයාගන්නම අන්තක්කණ්ඩේ බෑහුවෙන් බෙතර මෙතන එකන තියන්නේ තර එක සිය දහ එකෙන් බෙදුවත් උත්තරේ මෙතන එක සිය දහයම තමයි. උපරිම ඉල්ලුම්මිල එක සිය දාහයම ත මෙතර දෙකති බණන් දෙකෙන් බෙදනේ? හරි සැපයව්ක්ක්‍රය අන්තක් කණ්ඩේ රිනාහතලියෙන් යනවා. පුතේ රිනාහතලිය යන ගැන සැව්වක්්‍රය අන්තක් කන්ඩය මෙන්න මෙද්දට රිනාාතලියෙන් යන.? සැයව්වක්්‍රය අන්තක් කන්නේේ රිනාහතලියෙන් යනවා. මෙන්න මේ විදිට සමතුලිත මිල ප්‍රමාණය. ? සමතුලිත මිල ප්‍රමාණය යා හොයා ගත්තා. පුතේ මේ සමතුලිත මිල කියද. සමතුලිත මිල පණහා අපි හොයාගත්තේක සමතුලිත මිල පණහායි සමතුිත ප්‍රමාණය කියත් ගුතේ හැටයි. සමතුිත මිල පණහයි සමතුරිත ප්‍රමාණය හැටයි ඒවගේ මෙන්න මේ කැපරතර හොයාගන්න ඕනේ ඒ කැපනතර හොයාගන්නෙේ ඒකෙත් පුතේ මේ අන්තක් ක්ඩය බැව්ුවෙන් බෙදනව ් ලේසික්‍රමයක් කියා දෙන්නෙමේය නැතන් සමී කර දාලා ගන්න පුළුවන් හතලියෙන් දෙක බෙදුවන් මෙතන උත්තරේ කියයිද විස්්සයි මෙතරන උත්තරේ විස්ස යි් හරි පස්තාාරය ඇදලා තින ඔන්න පුතේ ආගන්න මේ අපි දන්නවා? මෙන්න මේ රතුපාටිින් පාඩ කරන කොඩසේ වර්ගපලේ තමයිමකත්ද පාරිභෝගික අතරික්තය. මෙන්න මේ නිල්පාටිම් පාටකඩපු කොඩසේ වර්ගපලේ තමයි නිෂ්පාදනතරිික්තය. මේ දෙකේ එකදුවතමයි පුතේ සමස්ථාර්ථි සමස්ථ අතරික්තේ නැත්තං ආර්ථිකතරික්ටේ ගැන. ඔයා මේ තිෝ පස්ථාරයන්දලා ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය ඔහෙලා දැමත් තරි. නමුත් මම කියා දෙන්නම් පාරිබෝගතරිික්තේ ස නිෂ්පාදරතරිික්තේ ගන්න කෝම කියලායි. පුතේ පාරිබෝගි කතරරික්තය. පාරිභෝගී කතරික්තය, ගන්න සූත්‍ර මතකද. උපරිම ඉල්ලුම්මිලරීන සූත්‍ර ලියන්න විභාගට තනිවාරය සූත්‍රියන් ලකුණු හම්බෙනවා. වන් මේ වැඩසටාන එක පාඩවක් එක ප්‍රශ්නයක් ඉන්න හිතනි කෝන් පන්දියක් කරතය කරන්නේ. ශ්න වලටවා ියලා හුරුරනු යි අපේ ප්‍රශ්නපත්තර පන්ති ඉදිරිදී පටන් ගන්ව සම්පූර්ණ කතා කරන්න. ඒ වෙනුවට ඔ නිකන් ඉන්න ගම් විනාඩදාහපාලවක් වැෑකල්ලා මේක ගොඩදා කන්නවන ලකුුණ දාහයක් ගොඩදාගරන්නන පුතේ ගොඩනේදන්න එනිසා. පාරිබෝග අතරිික්ටය ගන්නේ උපරිම ඉල්ලුම්මිල උපරි පාරිබෝග අතරික්ටේ ගන්න සූත්‍රයේ උපරිම ඉල්ලුම්මිල රින සමතුලිතමිල. බෙදනම පුතේ දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණයෙන්. එනිසා ඔයා දැන්ටමත් හින් ඉන්නනම් පුතේ කෝන් කැන අමාරුෂයක් කියල නෑ ඉකෝන් කියනෙ ගොඩාක් ලේසිවිෂයක්. ආසවිශයයක්. මේ වීඩ එකක් බලන්න වාට මේ ගඩංහදන්ට කොච්චල ආස තේ දෙ කියල යි. අපි ලියන පශ්ව සාච්චකරවන් එනිසා කෝන් කැනනි පුතේ ගොඩාක් ලේසිවිෂයයක්. හැමෝටම ඒකක් ගණ්ඩ පුළුව අංු විෂයයක්.යි හරි එනම් අපි බලමු සූත්‍රදාලා. රිෝ කතක්ේ උපරිමිල්ලුම් මිල කියන පුතේ එකසිය දහයයි රයිට් උපරිමිල්ලුම් මිල එකසිය දහයයි සමතුලිත මිල කියද මේ පණහායි සමතුලිත මිල පණහයි බෙදනවා දෙකෙන් වැඩි කරණා පුතේ සමතුලිත ප්‍රමාණයවිල කියද හැට සමතුලිත ප්‍රමාණය වෙලා කියද. හැට රයි් හරි ගාන බාණනාදලා රයි් කෝමද. හරි එකසිය දහයෙන් පණහා කඩුකරපුවාම හැටයි එකසිය දහයෙන් පනාකඩුකරපුවාම හැටයි හැට බෙදීම දෙක තියවැඩි කිර හ තියවැඩ කිරීම හැට රුපියල්තුන් වරක්හය හය දොලායි දහ අටයි එක්දස් කියයිද අටසීයයි ඒකනෙ මේ යුත්තරේ ඒක එහෙමන මේ යුත්තරේ හරක පාරිබෝග අතරික්ේ මේ දෙකේ එකතු . ඒවා පුතේම මේ එක අමතර දැනුටත් එක කියා දෙන්නේ. අම්මතර දැනුමටත් එක්ක කියාදේ නිෂ්පාන අතරික්තේ කොමට ගන්නේ නිෂ්පාතන අතරිීක්තේ සමානයි සත්‍රමක්ද. සමතුලිත මිලරින අවම සැපයු මිල බෙදනාපුතයේ දෙකෙන් වැඩිකරරෝමකෙන්ද සමතුලිත ප්‍රමාණයෙන් හුදර මත්තයායන්න සූත්‍රයම ලියන්න අනිවායෙන්ම කරන්න ඇ සූත්‍රික ලියන් සූත්‍ර ලියන්න තුවාට ලකුඩු සම්පූර් ලකුණු හම්බෙන් ඇති වෙන්න පුළුවන්යි සම්පූර් ලකුණ කම්බෙෙන ඇතිවෙන්න පුළුවන් සූත්‍ර ලිහි වෙන ඇත්තම් සූත්‍ර ලියන් අනිවාරය නෝඩ නිෂ්පාතර අතරික්තය ඔයන්නේ සමතුිත මිල කියී පුේ. සමතුළිත මිල පණහායි සමතුරිත මිල පණහායි. අවම සැපයුම්ිල ොඩක් කටේ බිඳු අයි කියලගන්න නෑ. අවම සපයුම්මල කියද බෙතරමේ දැක්කද. සැපයුම අවම්වන මල පුතේ විසයි. අවම සැපයුම්මල විසයි. බෙදනවා දෙකෙන් වැඩිකරම සමතුෘත ප්‍රමාණය කියද හැට යි සමතුෘිත ප්‍රමාය හැටික් වැඩි කරනවා. එනිසා හොඳරමත් යන පුතේ මේකඇදී? එක්දා සරසිියය යම කියල මේ එක්දා සරසිය එනෑ. ඒ සමාහර ගනම්වල. මෙතර ඔබම සැල්මිල විසයි ගොඩක් කටි වරත්දන යන අවරුද්දිී යි. එතන පුතේ පනන් විස්සක් කඩු කරපුවාම කියද. පනය විස්සකඩු කරපා තියයි තියබෙදීම දෙක අරපුරද්දර දන්නපා තියබැදීම දෙක පහලවයි උත් වැඩිරන පාලව හටින්ක්. එතවට පුතේ මෙතර උත්තරේ කියයිද? නවයි. රයි මෙතන ත්තනේ නවසිියයන අපි හවාගත්ත අපපුතේ පාරිභෝගකතරිික්තේ හවාගත්තා නිෂ්පාදරතරරික්තය හවාගත්තා ගොඩක්දරුවෝ අරකඩත් එක්ද සරසී දනනෑ හම වෙන්න බෑ යි හරිම මේක මකන්නන් නිමාරෙන් ගාන ලිය ගන්න. අනිවාරෙන් ගාන ලියාගන්න.ද හරි පුතේ එවාස්සේ ආර්ථිකතරික්යේ නත සමස්ථාතරික්තේ හොයන සූත්‍රයක් කියන්න. ආර්ථිකතරරික්තේ සමානයි ආර්තිික අතිරික්තය ආර්ථිකතරික්තය සමානයි පාරිභෝගික අතරික්තය පාරිබෝකතරිික්තය දන නිෂ්පාදන අතිරක්තය පාරිෝතරික්ත ද නිෂ්පාතරතික උත්තරැ ලියද හරි පිළිවල්ඩ ලියන්යි ොරපුතේ පාරිබෝගකතරිික්තයාව ඉක්දස් අතසීයයි කියලා නිෂ්පාතනතරිික්තයවා නවසීයයි කියලා මෙතර උත්තරේ කියයිද. දෙදා සස්ීයි. දෙදාසස්යි.ට කොහොමාරී දෙදා සස්සය කියලා තියන නංවාට ලක්කුණු හතරක් කම්බෙනවා පස්ථාරය ඇන්දේ අමතර දැනුමට පුතිේ පස්ථාරේම ඇන්දේ අමතර දැනුට යි හරි ස ලට ඉ පුතේ. මිලෑටේද ඉල්ලුම් නම් මෙතාවේ යි. මිලෑඇටේද ඉල්ලුම් නම් මෙතාවේ ගරණනය කරන්න කොමද යි හරිබ කියා දෙන්න සී හදන විිය ? ඉල්ලුම් නම් මෙතාවේ සූත්‍රය මතකද කොමද PED සමානයි ඉල්ලුම් නම් මෙතාවේ PED සමානයිල්ටකිව් බෙදීම ඩෙල්ටී වැඩිකිරීම පී බෙදීම කිව් මොකක්ද මිල ඉල්ලුම් නම් මෙතාවේ හොන සූත්‍ර මොකක්ද ඩෙල්ට කිව පෙදීම ඩෙල්ටපී වැඩිකිරීම පී බෙදීම කිව් පුදේ මිලා හැටේදින ඕනේ ො ඩෙල්ට කිව් පෙදීම ඩල්ටපී ැන පුතේ බෑවුම. බැව්ම කියද මෙතර මේ රිනපී කියන්නේ බැවුම රින එකයි. බැව්ම රින එකයි. මිලකී අයිද පුතේ. මිල හටේ දියොයන්න ඕනේ. මිලහටයි. කොහොමද ප්‍රමාණය හොයා ගන්නේ.ට හරිමා උඩේකම කන්නම්. කොහොමද ප්‍රමාණය හොයා ගන්නේ. පුතේ. ප්‍රමාණය හොයා කන්න විටහ තමයි මම් මේ දැන් කියාදෙන් ට තොට අර් තේරවා නම්ේතාවේ හර සූත්‍රමකද. සමමා ෙල් ගව ෙදීම ෙල්ටබේ වැඩකිරින් ප බදීම කිව්. මේ එක ේල්ට ව බෙදීම ිල්ටපේ කියන බැවම රිනය එකයි. ඉ පස්සේ මිල හැටේදී ොහනතින්නේ ිල හැටේදී නිසා මිල හැටයි ප්‍රමාණය තමයි හයාගරන්න වනේ ප්‍රමාණය දාන්ටපුදු හොයාගන්නේ සමීකරනට දාලා. එනම් මෙ ට කිව්ඩ සමානයි එසිය දහයි රින පී. එනම් පුතේ මේ එක සියදා පිෙන් ව ආදේශ කරන අප කියයිද. හැටයිමකො ිල හැටේඩි ප්‍රමාණය ඕනේ. එතඔොට පුතේ කිවඩි එනවා. එක සියදාෙන් හටක් අඩුකරපුවා මුත්තරේ කියයිද. පණහයි කියල. එකසිදා ටක්ඩු කර මුත්තරේ පනාහහික් එනම් එතන්ඩ උත්තරේ කියයිද. පණහා. රයිට් හන් එනම් රිිනේක වැඩිකිරීම හැට රින හටයි. රිනෑට බෙදීම පණහා උත්තරේ එනවා පුතේ රිනගානක් කියන්නේ බෙදල බලද. ඇට බෙදීම පණා උත්තරේ එකයි දශම දෙකයි. රීන එකයි දශම දෙකයි. ඔයා මෙන්න මැවිතිේ නම් මෙතාාව ්‍යරන්තිරනොවාට ලකුණු අතරක්කම් වෙනවා මෙන්න මේ ලකුණු දහයමොයාට හම්බෙන.යි හ එනපුතේ අපි තවත් දවස්සක තවත් ප්‍රශ්නයක් සාකච්ඡා කන්න